राज्य संपत्ति विकुना नैकीलतम जनतावट पुरंदुदुन्नी शपथकल किवे जाति संपत् आरक्षा करना नमुत आपुगम संग्रीला होटले पिटपस्थिति इडमक्रतुना सिंगापुर समागम क्वेच्च पेरनियल रियल एस्टेट समागमट वीक इतनी पटंगत्त विकिनिल अद कोरोना मरण व्यास गज रामेट अनु डीएसएन नायक विद्यालय इडमक नागरिक संवर्धन अधिकारी पवरगन ए विद्यालय तिविच हिमिकम नैतिक तिबुना गसट्ट डीएसएन नायक विद्यालय इगनगत्त आदिशिष्यो कीपदने मे आंडवे वक्यम धरण हिंदा एमधिहत्मे आपो मंगिता गसट रिवर्स एत कारण नम देवी बालिका विद्यालय ए पास भूमिया मे विधिटम व्यापारी कटुत गिमरूप सकस्क्रमित मिलको आयतने इडम ए विधिटम पौगोलिक दिमरूप सकस्कन इडम आरक्षा कर्ण किल आपो आंडु किसुदु हिर्कित्याक लज्जा वक् नतु अपेरटे विशेषम कोलमतीन वाणिज्य वटिनाकमक सहित विशाल इडम प्रमाण දැන් විකුණන්න පටන් ගන්න තියෙනවා පුද්ගලික අංශයට පවරන්න පටන් ගන්න තියෙනවා ඉතින් මේක අර පටන් ගන්නකොටම වෙන්දේසි සමාගමක් විදිහට ඉඩම් විකුණන වෙන්දේසි සමාගමක් බවට පත් වුණා දැන් මේක තමයි යන්නේ තියෙන දේපළ විකුණමින් එවෙන් කීයක් හරි හොයාගනිමින් දවස ගෙවා ගන්න තැනකට ආණ්ඩුව බංකොලොත් වෙලා තියෙනවා ඉතින් රාජ්‍ය සම්පත් විකුණන්න නැහැ කියලා බලයට ආපු ආණ්ඩුව මේ කොරෝනාස්සේ බටහිර ජැටිය අදානි කම්පැනියට දෙන්න 51ක් අදානි කම්පැනියට 134ක් ජෝන් කිස් සමාගමට 100 පහළවක් ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතු කරගන්න අවශ්‍ය කරන ලියවිලි අත්සන් කරනවා. ඒත් මේ කොරෝනා භීතිය අස්සේ ජනතාව බියෙන් වෙවුල වෙවුල ඉන්න වෙලාවේ රාජ්‍ය සම්පත් ටික විකුණන්න ආණ්ඩුව තීන්දුව ගන්න. ඒ විතරක් නෙමෙයි 1961 සම්මත වෙච්ච ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පනත. ඒ පනත එදා සම්මත කරේ පෙට්‍රෝලියම් කියන එක ජනතාව සතු කිරීම, ජනසතු කිරීමේ පූර්ණ අරමුණ සහිත. ඊට පෙර ආතෝ තිබිච්ච ඒ தත්ත්වය වෙනස් කරලා ඓතිහාසික තීන්දුවක් අරගෙන එදා තිබිච්ච தත්ත්වේ නීත්‍යානුකූලව සහතික කිරීම සඳහා තමයි संस्थापनोधनेबिनेटी රජය මගින් තමයි මේ තෙල් ගබඩා කිරීම ගෙන්වීම සහ බෙදා හැරීම සහ පිරිපහදු කිරීම සිද්ධ කරේ. ඒකට ප්‍රධාන හේතුවක් තිබුණා. ඒක රටේ ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන. IOC ඉන්දියානු IOC සමාගමට එක්සත් ජාතික පක්ෂ විසින් මේ තෙල් බෙදා හැරීම ගෙන්වීම වලයි දුන්නට පස්සේ අපි විශාල ජාතික ආරක්ෂා පිළිබඳ අනතුරකට මුහුණ දෙලති. IOC කම්පැනි කොයිලා කරි තමන්ගේ තෙල් බෙදා හැරීම නැවැත්තුවොත් මුළු රටම නතර වෙනවා. අපි ජාතික ආරක්ෂාවට බරවත තර්ජනයක් වෙලා තියෙනවා. එහෙම තීද්දි තමයි දැන් මේ කොරෝනා ඇස්සේ ජනතාව කොරෝනා බියෙන් වෙවුලමින් ඉන්න වෙලාවේ ඛනිජ තෙල් නීතිගත සංස්ථා පනත වෙනස් කරලා තෙල් පිරිපහදුවත් පුද්ගලික අංශයට පවරන්න නීති සකස් කරන්න. චා ඉඩම් විකුණනා වගේම අපේ මෙච්චර කල් අපි ආරක්ෂා කරගෙන හිටපු තෙල් පිරිපහදුවත් දැන් පෞද්ගලික අංශයට විකුණන්න තමයි පිඹුරුපත් හදන්නේ. එවැනි දේවල් මේ කොරෝනා ඇස්සේ සිද්ධ කරනවා ජනතාව කොරෝනා බියෙන් වෙවුලමින් ඉන්න අතරේ.